ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමියන් අද පස්වරුවේ අපවත් වුණා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබුවෙන් සිටියදී අපවත් වන විට 98 වන වියේ පසු වූ උන්වහන්සේ මෙරට ශාසනයේ බබල වූ පැවිදි පඬිරුවනක්. සසුනඹර බබල වූ විශිෂ්ට සංඝ පීත්‍රුවරයාණන් වහන්සේ නමක් වූ නාපාන පේමසිරි හිමියන් උගත් වියත් සංඝ පරම්පරාවක සම්භාවිත චරිතයක්. ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුර ගෙදර ටිකිරි බණ්ඩාර නිලමෙතුමාට සහ නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණික යුවළට දාව හත් දිනකකින් යුත් පවුලේ හතරවැනි දරුවා ලෙසින් 1922 වසරේ නොවැම්බර් මාස 30 වෙනිදා පාත දුම්බර නාපාන ග්‍රාමයේදී මෙලොව එළියදුට උන්වහන්සේගේ ගිහි නම වූයේ ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාරයන්නයි. 1933 ජූලි මාස 8 වෙනිදා නාපාන පේමසිරි නමින් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණා. ඒ හුරිකඩුව උදුම්බරාරාමේදී 1943 උපසම්පදාවට පත් නාපාන පේමසිරි මහනා හිමියන් වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනෙන් සහ නිච්චඹුව විද්‍යානන්ද පිරිවෙනෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබුවා. 1967 වසරේදී හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කළ නාපාන පේමසිරි නාහිමියෝ අපවත් වන තෙක්ම එහි අධ්‍යක්ෂ දුරය හෙබවුවා. ශාසන සූබන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරිසිල වංශ වංශාලංකාර ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී විනයාචාර්ය විනය විශාරද ආදී ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා ඇති උන්වහන්සේ චීනය, කම්බෝජය, කොරියාව, මැලේසියාව ආදී රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරයේද නිරත වුණා. 2008 වසරේදී උන්වහන්සේ වෙත බුරුම රජයෙන් අග්ගමහා පඬිත ගෞරව උපාධිය පිරිනැමුවේ නාපාන පේමසිරි නාහිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික සේවාව අගය කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභික සංඥා ලේකක අධිකාරී අධිකරණ නායක යන තනතුරු හෙබවෝ නාපාන පේමසිරි හිමියෝ එහි 13 වැනි මහානායක පදවියට පත් වූයේ 2012 වසරේදී. මිරට ශාසන වංශ කතාවේ උගත් ධර්මදර භික්ෂුන් වහන්සේ අතර ඉහළින් වැජබුණු නාපාන පේමසිරි හිමියෝ කා අතරත් ප්‍රසිද්ධියට පත් වූයේ නිහතමානී ගති පැවැතුම් ඇති කාරුණික මහතෙර නමක් ලෙසයි. වසර 8කට වැඩි කාලයක් ස්වකීය නායකත්වය යටතේ රාමඤ්ඤ මහානිකායේ අභිවෘද්ධියටත් පුතුවේ සමස්ත බෞද්ධ ජනතාවටත් උන්වහන්සේගෙන් ඉටු වූ අනල්ප සේවය කිසිදා මෙරට ජනහදවත් තුළින් මැකී නොයනු ඇතේ. උන්වහන්සේගේ දේහය හෙට පෙරවරුවේ පුරේකඩුව විද්‍යාසාගර පිරිවන කරා වැඩම කිරීමට නියමිතයි. ඉන් අනතුරුව 22 වෙනිදා ඉරිදා දින හොඳසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ප්‍රවර්තන ආදාන පූජෝත්සව කටයුතු සිදුවන බව සිරුදනා වෙත මේ අවස්ථාවේ දන්වා සිටිනවා.